එක්කෝ කොලයකින් කොහොමද පාමසි කවර හදන්න කියලා මම කියලා දෙන්නම්. මුලින්ම අපි බලමු මේ කොහොමත් මේ කොලයක කැපෙන ප්‍රමාණය ගත්තොත් සමානව කැපුණොත් තමයි අපිට වැඩි කවර ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒපෝ කොලයක් අපි දන්නවා මේ ආකාරයට පාමසි කවරයක බෙහෙත් ප්‍රමාණයත් එක්ක ගත්තොත් මේ වගේ තුනකට බෙදන්න පුළුවන්. ඉතින් තුනකට බෙදලා අපිට මෙහෙම කතුරුකින් කපා ගන්නවට වඩා වෙලා විතර කර ගන්න ඕන නිසා මම මුලින්ම මේ වගේ බෝඩ් එකක් අරගෙන A4 කොලයක් සමානව තුනකට බෙදුවාම එන විදිහට මිමි මම මේ ආකාරයට මේ බෝඩ් එකේ මාක් කරගෙන තියෙනවා. එතකොට ඒ මාක් කරගෙන තියෙන එකට මම දැන් A4 කොලේ මෙහෙම ඕගොල්ලන්ට පේනවා මේ වගේ මේ තියෙන කැපුම් දාර මේ තියෙන මේක ලයින් කරගන්න විදිහ. එතකොට අපි මේකට මේ අපි හදාගත්ත මිම්මට අඩි රූල තියලා මෙතෙන්ට A4 කොල 4ක් 5ක් වුණා තියාගත්ත හැකි A4 ප්‍රමාණය නම් මෙහෙම කැපුමක් දාගන්න. එතකොට ඊළඟ අපි මාක් කරලා තියෙන තැන මෙතන මේකටත් අපි කැපුමක් දාගන්න. එතකොට ඕගොල්ලන්ට පේනවා දැන් මේ වගේ A4 කොලේ සමාන කොටස් තුනකට බෙදුණා. ඊට පස්සේ අපි කරන්නේ මේක මේ විදිහට දෙකට නවලා මෙතනින් කට් එකක් දාගන්න ඕනේ. මේක ඉතින් අපි අර ලේසියෙන් ඉක්මන් කරගන්න ඕන නිසා මම මේ වගේ චාට් එකක් මෙතන ඇඳලා තියෙනවා මේ කටින් බෝඩ් එකේ. එතකොට මම කපාගත්ත A4 කොල ටික මෙතෙන්ට තියලා සමානව මේ විදිහට තව කට් එකක් මෙතනින් මේ කොල සෙට් එකටම දාගන්නවා. හරි, ඕගොල්ලන් පේනවා දැන් මාගේ අතේ කොල කීපයක් තිබෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ කොලේ අරගෙන මේන් කොල දෙකක් අරගෙන මෙන්න මේ ආකාරයට පොඩි ඇලවුම් වාසිය ධාරය මෙහෙම තියලා ගම් ස්වල්පයක් පාවිච්චි කරලා අපි ඇලවුම් ධාරය දිගේ මේක අලව ගන්නවා. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ ඒ වගේම අපි අනිත් පැත්තත් දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතනත් තව ධාරයක් තිබෙනවා. මේකත් මේ විදිහට අලව ගන්නවා. දැන් බලන්න ඔයගොල්ලන්ට සරලව මේ විදිහට බෙහෙත් දාන පාමසි කවරයක් හදාගන්න පුළුවන් කෙටි වේලාවක් තුළ. මෙන්න මේ විදිහට කවර ගොඩක් අපිට එකවර නිෂ්පාදනය කරගන්න පුළුවන් මේ ක්‍රමයට.